නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අද විශේෂයෙන්ම අද කැබිනට් දවසේ මේ පළවෙනි කැබිනට් මණ්ඩලයන් රැස් වුණා ලංකාවේ ඉතිහාසයේ. හිතන්නේ බලන්න ඩීඑස්කේන් පස්සේද බණ්ඩාරනායක මහත්තයන් පස්සේ තිබිච්ච බණ්ඩාරනායක මහත්තයන් ඩීඑස්කේනේ පස්සේ තිබිච්ච කුඩාම කැබිනට් මණ්ඩලය තමයි අද රැස් වුණේ. ඒ රැස් වුණාට කුඩා වුණාට මම හිතන්නේ වැඩ ගොඩක් ජනතාවාදී වැඩ කොටසක් විශාල යෝජනා ක්‍රමයක් යෝජනා මාලාවක් ඉදිරිපත් කරා ජනාධිපතිවරයා. ආර්ථික පුනර්ජීවන කියලා ඉතින් ඒකේ විශේෂයෙන්ම විශාල සහන රසක් මේ රටේ ජනතාවට පොදු ජනතාවට ලැබුණා. ඒක වගේම ආගමික ස්ථානවලට බදු අය කිරීම හිං කරා. ඒ වගේම විදුලි සංදේශ බද්ධ 125ක් අඩු කළා. ඊළඟට රජයේ හා පෞද්ගලික අංශයේ සේවා යුක්තියන් සඳහා දැනට මසකට 125,000කට උපරිමය සඳහා අය කරගෙන බද්ධ වෙනුවට රුපියල් 2,50,000ක සියල් අඩංගු මාසික ආදායමක් මත එකීපීම් උපේනන්ට ගෙවීමේ බදු වලින් ඉවත් කළා. පොලී ආදායම් සඳහා පොලී ආදායම් මස අය කරන බද්ධ අයින් කරා ඉවත් කරා. පිටරටින් එන මුදල් ඒ කියන්නේ විදේශීය රැකියාවක් කරලා එන මුදල් ප්‍රමාණය අඩු කරා. වැඩ් බද්ධ 8%ක් අඩු කරා. ඉතින් මේ ආදිවාසීන් මම හිතන්නේ මම කියවන්න ගියොත් දිග ගොඩක් තියෙනවා දීලා සහන. මං හිතන්නේ මම අත්දැකීමෙන් දකින කැබිනට් මණ්ඩලයට ඉතා ඉක්මනින්ම ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ජනතාවට දුන්න පොරොන්දු ක්‍රියාත්මක කරන්න උත්සුක වුණු අවස්ථාවක් වශයෙන් මම මේ දකිනවා. Breaking.lk